සුබ දවසක් කොළ හැමෝටම සාදරයෙන් පිළිගන්නවා SLU ගණන YouTube channel එකට. ඉතින් අද අපි මේ වීඩියෝ එක සාකච්ඡා කරන්නේ NSB බැංක එකේ තියෙන අලුත්ම තනතුර මාණ්ඩලික සහකාර පළවෙනි ශ්‍රේණියේ තනතුර පිළිබඳව තමයි මේ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරන්නේ. ඉතින් මේ තනතුරට කොහොමද අයදුම් කරන්නේ? අයදුම්පත්ියේ පුරවන ආකාරය පිළිබඳව මොනවාගේ සුදුසුකම් ද අවශ්‍ය වෙන්නේ කියන සම්පූර්ණ විස්තර අපි මේ වීඩියෝ එකේ සාකච්ඡා කරනවා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් හිටියොත් ඔබට අයදුම් කරන්න පුළුවන් සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්. අපේ channel එක දිගටම එකතු වෙලා හිටියත් රජය සහ පෞද්ගලිකංශයේ නවතම රැකියාවස්ථා පිළිබඳව තොරතුරුලා ඉක්මනින්ම දැනගන්න පුළුවන්. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා අපේ channel එක දිගටම එකතු වෙලා ඉන්න කියලා අදටම මතක් කරනවා. තාමත් අයදුම් කරන්න පුළුවන් රැකියාවස්ථා බොහොමයක් පිළිබඳව අපේ channel එක අපි කතා කරලා තියෙනවා. වීඩියෝ ලිස්ට් එකට ගියොත් ඔබට අයදුම් කරන්න පුළුවන් තවත් රැකියාවස්ථාවල තොරතුරු දැනගන්න පුළුවන්. මේ තනතුර සඳහා අවශ්‍ය කරන සුදුසුකම් මේ ආකාරයෙන් සඳහන් කරලා තියෙනවා. ආයතන කරුවන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වීම අවශ්‍ය වෙනවා. ඒ වගේම අධ්‍යාපන සුදුසුකම් යටතේ සඳහන් කරලා තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල භාෂාව, ගණිතය සහ ඉංග්‍රීසි ඇතුළු විෂයන් පහකට සම්මාන සාමාන්‍ය සහිත විෂයන් හයකින් එක් වර්ගකදී සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වීම අවශ්‍ය වෙනවා. ඒ වගේම උසස් පෙළ විභාගයේදී විෂයන් තුනකින් සමත් වීම මේ සඳහා ප්‍රමාණවත් බව සඳහන් කරලා තියෙනවා. ඕනෑම විෂය ධාරාවකින් ස්පාස් 3ක් තිබුණා නම් මේ සඳහා ආයතම් කිරීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම ආයතම් කරුවන් තෝරා ගැනීමේදී පරිගණක යෙදුම් පිළිබඳ දැනුම සහිත ආයතම් කරුවන්ට වැඩි සැලකිල්ලක් දක්වන බව සඳහන් කරලා තියෙනවා. වයස් සීමාව සඳහන් කරලා තියෙනවා. අවුරුදු 28ට වඩා අඩු ඕනම කෙනෙක්ට මේ තනතුර සඳහා යෙදුම් කිරීමේ අවස්ථාව තියෙනවා. මෙම තනතුර සඳහා තෝරාපත් කරගැනීමේ ක්‍රමය සඳහන් කරලා තියෙනවා මේ ආකාරයට. ලිඛිත පරීක්ෂණය සහ සම්මුඛ පරීක්ෂණය මගින් තමයි තෝරාපත් කරගැනීම සිදු කරන බව සඳහන් කරලා තියෙන්නේ. ලිඛිත පරීක්ෂණයේදී මුහුණ දීමට සිදුවන විභාගය පිළිබඳව විස්තර සඳහන් කරලා තියෙනවා. පළවෙනි පේපර් එකට සංඛ්‍යාත්මක කුසලතාවය සහ බුද්ධි පරීක්ෂණය කියන විෂය යටතේ තමයි ප්‍රශ්න සැකසෙන්නේ. පැය දෙකක කාලයක් ඉල්ලීමට අවශ්‍ය වෙනවා. ඒ වගේම දෙවෙනි පේපර් එකට සාමාන්‍ය දැනීම පැයක කාලයක පේපර් එකක් තමයි හිමියන බව සඳහන් කරලා තියෙන්නේ. ලිඛිත පරීක්ෂණයේ වැඩිම ලකුණු ගන්න පිරිස සමය සම්මුඛ පරීක්ෂණයට කැඳවන බව සඳහන් කරලා තියෙනවා. මෙම තනතුරට අදාළව නියමන හා කොන්දේසි කීපයක් සඳහන් කරලා තියෙනවා. තෝරා ගන්න ලැබෙන අයදුම් කරුවන් වසර දෙකක පුහුණු කාල සීමාවක් සඳහා පත් කරන අතර මාසික දීමනාව පළවෙනි වසර සඳහා රුපියල් 45000ක් ගෙවන බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම දෙවන වසරේදී රුපියල් 60000ක් ගෙවන බව සඳහන් කරලා තියෙනවා. වසර දෙකක පුහුණු කාලයේ අවසානයේදී බැංකුවේ පවතින රෙගුලාසි ප්‍රකාරව ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කිරීම සිදු කරන බව සඳහන් කරලා තියෙනවා. ඉතින් තවත් කොන්දේසි කීපයක් සඳහන් කරලා තියෙනවා. ඉතින් නිවේදනය හොඳින් කියවන්න කියලා මම මතක් කරනවා. අයදුම්පත් යොමු කළ යුතු ආකාරය සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සඳහා වන අයදුම් පත්‍රය www.nsb.lk කියන මේ බැංකුවේ වෙබ්සයිට් එකෙන් වට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ අයදුම් පත්‍රයේ පුරවන ආකාරය පිළිබඳව අපි මේ වීඩියෝ එක අවසානයේදී සාකච්ඡා කරනවා. සම්පූර්ණ කරගත් අයදුම් පත්‍රයේ 2021 8/20 දින හෝ ඊට ප්‍රථම අධිවේගී තැපෑලෙන් හෝ ලියාපදිංචි තැපෑලෙන් තමයි පහත සඳහන් ලිපිනයට යැවීමට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔබගේ අයදුම් පත්‍රයේ තැපැල් හෝ උපතැපැල් කාර්යාලයට ලබා දුන් පසු ලැබෙන ලදුපත සුරක්ෂිතව ළඟ තබා ගන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔබ සතු සියලු අධ්‍යාපනික වෘත්ති සුදුසුකම් වල සහතික පිටපත් යැවීමට අවශ්‍ය වෙනවා. ඉහත සඳහන් කර ඇති ක්‍රමවේදයේ හැර වෙනත් ක්‍රමයක් භාවිතයෙන් අප වෙත යොමු කරන ලබන අයදුම් පත් පදනමකින් තොරව බාර නොගෙන යනුවෙන් සඳහන් කරලා තියෙන ඉතින් ඔබගේ සියලු තොරතුරු ඇතුළත් සම්පූර්ණ කරගත් අයදුම් පත්‍රයේ යැවිය යුතු ලිපිනය පහතින් සඳහන් කරලා තියෙනවා. නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මානව සම්පත් සංවර්ධන අංශයේ ජාතික ඉදිරි කිරීමේ බැංකුව ප්‍රධාන කාර්යාලය කොළඹ 3 ලිපිනේ තමයි ඔබගේ අයදුම්පත් යොමු කිරීමට අවශ්‍ය වෙන්නේ. ඉතින් NSB බැංකුවේ නම්බර් එකක් තියෙනවා. අවශ්‍ය තොරතුරු ඔබට දැනගන්නට පුළුවන්. අයදුම්පත්ේ පරවන ආකාරය අපි දැන් බලමු. මෙන්න මේ ආකාරයෙන් දිස්සන අයදුම්පත්ය තමයි ඔබට ලැබෙන්නේ. මේ අයදුම්පත්ය ඔබට මේ බැංකුවේ වෙබ්සයිට් එකට ගිහින් ලබා ගන්න පුළුවන්. කැරියර්ස් කියන ටැබ් එක යටතේ මේ අයදුම් පත්‍රය සඳහන් කරලා තියෙනවා. අපිට ඩවුන්ලෝඩ් කරගෙන මේ අවස්ථාව තියෙනවා. ඉතින් මුලින්ම සඳහන් කරලා තියෙනවා නේම් විත් ඉනිෂියල්ස්, ඔබගේ මුලකුරු සමග නම සඳහන් කරන්න ඕනේ. මෙතන මිස්ටර්ද මිසිස්ද කියන එක සඳහන් කරන්නට අවශ්‍ය වෙනවා. දෙවෙනි තීරේ නේම් ඉන් ෆුල්, ඔබගේ සම්පූර්ණ නම සඳහන් කිරීමට අවශ්‍ය වෙනවා. ඔබගේ වාසගමයට යටින් අන්ඩර්ලයින් කරන්න කියලා තියෙනවා. යටින් ඉරක් අඳින කියලා සඳහන් කරලා තියෙනවා. තුන්වෙනි තීරයට සඳහන් කරලා තියෙනවා මර්ලින් ඇඩ්‍රස්, ඔබගේ තැපැල් ලිපිනය සඳහන් කරන්න කියලා තියෙනවා. ඒ වගේම ඇඩ්‍රස් ඔෆ් පර්මනන්ට් රෙසිඩන්ස්, ඔබ දැනට පදිංචි ස්ථානයේ ලිපිනය සඳහන් කරන්න තියෙනවා. ඒ වගේම මොබයිල් නම්බර් එක, ටෙලිෆෝන් නම්බර් එක මෙතන සඳහන් කරන්න තියෙනවා. දකුණු පැත්තේ ඩිස්ත්‍රික් ඔෆ් පර්මනන්ට් ඇඩ්‍රස්, ඔබගේ ඩිස්ත්‍රික්කයේ මෙතන සඳහන් කරන්න. ඒ වගේම පස්වෙනි කොටසේ සඳහන් කරලා තියෙනවා ඔබගේ ඊමේල් ලිපිනය සඳහන් කරන්න. ඩේට් ඔෆ් බර්ත්, ඔබගේ උපන් දිනය සඳහන් කරන්න. ඒ වගේම 2021 8/20 වෙන දිනට වයස, අවුරුද්ද, මාසය කියන
විස්තරීටික් මෙතන සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. ඉලි ස්ටේටස් යටතේ ඔබගේ විවාහ කව විභාග භාවය සඳහන් කරන්න, නැෂනැලිටි යටතේ ශ්‍රී ලංකන් කියලා සඳහන් කරන්න, NIC නම්බර් එක, ඩෙන්ටි කාඩ් නම්බර් එක සඳහන් කරන්න, එඩියුකේෂන් ක්වොලිෆිකේෂන් යටතේ ඔබගේ පාසල සඳහන් කරන්න, ඒ වගේම සාමාන්‍ය පිළි විභාගයේදී ලබාගත් සියලු විස්තර මෙතන සඳහන් කරන්න, විෂය නමයට අදාළව. එවගේම මෙතන උසස් පෙළ විභාගයේ විස්තර තමයි අපිට සඳහන් කිරීමට අවශ්‍ය වෙන්නේ. ඔබ විභාගයට මුහුණ දුන් භාෂා මාධ්‍ය මෙතන සඳහන් කිරීමට අවශ්‍ය වෙනවා. සිංහලද, තමිල්ද, ඉංග්‍රීසිද කියන විස්තර. දුලසනි තීරයේ සඳහන් වෙන්නේ ඔබගේ විස්තර සැපයිය හැකි දෙදෙනෙකුගේ නම සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. ඔහුගේ නම, තනතුර, ඔහුගේ ඇඩ්‍රස් එක කියන විස්තර ටික, දුරකථන අංකය, ඊමේල් ලිපිනය ආදී විස්තර සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ ආකාරයෙන් තමයි ඔබගේ ආයුධ පත්‍රය පිරවීමට අවශ්‍ය වෙන්නේ. සියලු තොරතුරු පුරවා ගැනීමෙන් අනතුරුව ඔබගේ අස්සන සඳහන් කළ මෙන්න දිනේ සඳහන් කරන්න. ආයුධ පත්‍රය අවසානයේ සඳහන් කරලා තියෙනවා මේ ආයුධ පත්‍රය සමග ඔබ යැවී යුතු ලිපි ලේඛනවල විස්තරය සඳහන් කරලා තියෙනවා. උපැන්න සහතිකය, ඇඩෙන්ටි කාඩ් එක, ඒ වගේම ඕලෙවල් ඒලෙවල් සහතික, ඒ වගේම පාසල් හැරියාමේ සහතිකය, මේ සහතිකවල සහතික කරන ලද පිටපත් තමයි ඔබට යැවීමට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔබට වැඩිදුර තොරතුරු ලබා ගන්නට පුළුවන් මේ වෙබ්සයිට් එකෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම බැංකුවේ දුරකථනංගය සඳහන් කරලා තියෙනවා. ඒකට කතා කරන්න කියලා මතක් කරනවා යම් ප්‍රශ්නයක් තිබෙනවා නම්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට ගොඩක් වැදගත් වෙන්නේ ඇති කියලා. වීඩියෝ එක ලයික් කරන්න මතක් කරන්නත් එපා. මේ වගේම වැදගත් වීඩියෝ එකක් කරන් අපි ඉක්මනටම හමුවෙමු. සුබ දවසක් හැම දිනාටම.